සුරුවන් කූඩුව. සුරුවන් කූඩුව අද අපේ පල්ලිය බවට පත් වෙලා. අපේ පල්ලිය ඇතුලේ, ගමේ පල්ලිය ඇතුලේ එකමුතු වෙලා යාඥා කරන්න බැරි වටා පිටාවක, අපේ බැසලිකාව අපේ පල්ලි ටික වැහිලා තියෙන කාලෙක සුරුවන් කූඩුව අපේ ගේ ඇතුලේ පුංචි පල්ලියක් වෙලා. සුරුවන් කූඩුව ළඟ දන ගහන්නට අපිට වෙලාව ඇවිල්ලා. සුරුවන් කූඩුව දිහැ බලාගෙන ඉන්නට අපිට සිද්ධ වෙලා. දැන්වත් ඔබට තේරෙනවද, සුරුවමක් ළඟට යන්න එපා, සුරුවමක් දිහැ බලන්න එපා, සුරුවන් කඩලා බිඳලා දාන්න, සුරුවන් විනාශ කරලා දාන්න කියලා මහා පෞකාර අදහස් පතුරපු ලෝකෙක අද ඉතුරු වෙලා තියෙන්නේ ගේ ඇතුලේ තියෙන පුංචි ලස්සන සුරුවන් කූඩුව විතරයි. අර මහා විශාල යාඥා මෙහෙවල් සුරුවන් වලට බැන බැන කරපු ඒ මහා අනාවරණයන් අදකෝ? දෑබර සහෝදර සහෝදරියනි, වියසනයක් එන්නම ඕනේ ඇත්ත එළියට එන්නට. නතර වෙන්නම ඕනේ එතර වෙන්නට. අද අපේ දරු පැටවුන්ට ජේසුගේ ආදරය කියා දෙන, අද අපේ දරුවන්ට පමණක් නෙමෙයි අපි හැමෝටම යාඥාවක් කියන්නට දන ගහන්න ඉතුරු වෙලා තියෙන්නේ අපේ ගෙදර සුරුවන් කූඩුව විතරයි. අන්ධයෙකුට මම දවසක් කොලයක් දීලා කිව්වා, උපතින්ම අන්ධ වෙච්ච මේ මිනිස්සයාට ජේසුගේ පින්තූරයක් අඳින්න කියලා. පැන්සල් අතේ තියාගෙන පෑ ගානක් කල්පනා කර කර හිටියා විතරයි අඳින්න බැරුව ගියා ජේසුගේ මුහුණ. සුරුවමක් නැත්තම් ජේසුගේ මුහුණ අපේ පපුවේ රැඳෙන්නේ කොහොමද? එමනම් අපි සුරුවන් කූඩුව ළඟ එකතු වෙමු. අපේ ගෙදර ශුද්ධ වූ ඒ අල්තාරේ, අපේ ගෙදර තියෙන පුංචි පල්ලිය සුරුවන් කූඩුව බවට අපි හරවගෙන දනගාමු.